නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මං දැක ඊයේත් කියනවා මම යන්නේ මගේ පියාණන් වහන්සේගේ අඩිපාර කියලා. මම හිතන්නේ ඒක කියනකොටම 80ට 89 පහු කරපු අපි හීතල වෙනවා. මොකද අපි දැක්කා. අපි ගොඩාක් දේවල් දැක්කා මේ රට වෙච්ච දේවල්. 60,000ක් තරුණ තරුණියෝ ටයර් සෑවැල්වල පිච්චෙන අපි දැක්කා. මම ඉන්නේ මොරටුවේ. මගේ ඇස් දෙක මම දැකලා තියෙනවා අපේ ගෙවල් ගාව 6 දිනක් රැවැඩි තියලා මරලා පුච්චලා දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ යුගයක් හදපු පියාණන් වහන්සේගේ පාරේ මේ පුතත් යනව නම් ඒකම ඇති අපිට අපේක්ෂකෙක් විදියට මෙතුමම ප්‍රතික්ෂේප කරන්න. අනික මම විශේෂයෙන් කියන්න ඕන අපේ 2015 බලනකොට මේ අපේ හිටපු අලපරපුර තමයි කලාකරුවෝ මේක වෙනස් කරන්න ගොඩාක් මූලිකත්වයේ ගත්තේ. අපි දැක්ක ගැහුවයි කියලා බැන්නයි කියලා අඬ අඬා වීඩියෝ දාලා විශාල වශයෙන් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමව ගෙදර යවන්නේ මූලික වුණේ මේ අලපරපුර. අද වෙනකොට අලපරපුරත් නෑ මෙතුමත් එක්ක. ඒකද අලපරපුරත් පිළියරන් තියෙනවා යහපාලනය ෆේල් කියලා. අද ඒගොල්ලෝ ඉන්නේ වෙන තැනක. අපිට එතන අදාළම නෑ. මොකද එතන අපිට සටනක් නැති නිසා. ඉතින් ඒ කියන්නේ අලපරපුරටත් වෙලා තියෙනවා තන මාරු කරන්න. ඉතින් මම ඒගොල්ලන්ටත් කියනවා වරද නිවැරදි කරගන්න පුළුවන්. අපේ මිනිස්සුනේ වැරදි සිද්ධ වෙනවා. ලැජ්ජ වෙන්න ඕනේ නෑ. අපි ආරාධනා කරන ඒගොල්ලන්ටත්. ඕගොල්ලෝ කරන්නේ සිනමාව, අපි කරන්නේ සිනමාව. ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මේ රටේ, අපි ජීවත් වෙන්නේ මේ රටේ. අපි හැමෝටම මේ රට ඕන. රට ඕන නම් ජාතික ආරක්ෂාවක් ඕන. ජාතික ආරක්ෂාව තිබ්බොත් තමයි රටේ ආර්ථිකය හැදෙන්නේ. ඒ නිසා මං කියන නොමග ගිය සීලම කලාකරුවන්ටත් නොමග ගිය යම් යම් තව ස්ථාරවල කට්ටි ඉන්නව නම් වෙන වෙන ශේෂ්ත්‍රවල මේ ලැජ්ජ වෙන හේතුවක් නෙවෙයි. සමරක් කට්ටි මට හම්බෙලා තිනවා අපිට වෙනස් වෙන්න බෑ කියනවා. හේතුවක් නැහැ. තියෙන්නේ මොකද්ද වෙන ආත්ම තෘප්තිය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම වෙන්න ඕනේ නැහැ. එකතු වෙන්න. මොකද මේක අපේ රට. මේ දේශපාලනේ තියෙන්නේ මේ ඡන්දේ කාලේ තමයි සටන තියෙන්නේ. නමුත් අපි හැමදාම මේ වර්ග සතුපුම් 65610 විතරයි අපිට තියෙන්නේ මේ රැක් ගන්න ඕන. ඒ නිසා මම ඉතාමත් ආදරෙන් කියනවා මුල්ම ඡන්දය දාන මගේ ආදර නංගිල මල්ලට වරද ගන්න එපා නංගී මල්ලියේ. වැරදුනොත් මේ අවසන් අවස්ථාව. මේක තමයි අපිට තියෙන අවසන් අවස්ථාව. ඒ නිසා තමයි මේ කලාකරුවෝ මේ ඔක්කොම තමන්ගේ වැඩ රාජකාරී පැත්තකින් තියලා මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. මොකද හැමෝටම වැඩ තියෙන මේ හැමෝටම ලංකාව දාලා යන්න පුළුවන් ඉතාමත් ලේසියෙන් පිටරකට. නමුත් එහෙම යන්නේ නැහැ. යන්නේ නැත්තේ මේ රට ආදරෙන්ද. ඕගොල්ලෝ අපිව දැනගත්තේ කලාකරුවෝ විදියට. ඕගොල්ලෝ නිසා තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි හැමෝටම මේ රටේ ජීවත් වෙන්න ඕනේ. එහෙනම් මේ රට තියෙන්න ඕනේ. එහෙනම් යලිත්ම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ මහත්මෙක් වැඩක් පෙන්නපු, වැඩක් කරලා පෙන්නපු, අපිට අබේදානය දීපු නායකයෙක්. එහෙනම් එතුමට මේ රට බාර දීලා අපි අනාගතය හදා ගන්නවද? නැත්නම් අර එතුමා කිව්වාගේ ආපහු ඉල්ලං කාලා ජීවිතේ විඳවනවද කියන එක අපිට ගොඩක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. අපි කියනව හන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ පොඩ්ඩක් පත්‍ර බලන්න, නිවුස් බලන්න, එතන Facebook බලන්න. මේ හැමදේම බලන්න. දැන් Facebook බලලත් හරියන්නේ නැහැ. මොකද වෙනම මේ අපේ Facebook දැන් බ්ලොක් කරලා තියෙන ගොඩක් කට්ටියගේ අර ප්‍රගතිශීලීව ඔක්කොම බ්ලොක් කළා. ප්‍රතිගාමීව තමයි දැන් පොඩ්ඩක් ඉස්සරහට එන්නේ අපිට මඩ ගහන ඒවා. එතකොට මෙතුමලගේ බ්ලොක් ඔක්කොම දැන් ටික ටික බ්ලොක් කරනවා. ඉතින් ඒ නිසා Facebook බලලත් දැන් තීරණ ගන්න පොඩ්ඩක් අමාරුයි ඉස්සරහට. නමුත් මම හිතන්නේ පොඩ්ඩක් අදින් නම් මාසෙයි තියෙන්නේ මේ ඡන්දෙට. හරට මාසෙයි. එතකොට මේ මාසෙ පොඩ්ඩක් විචක්ෂණශීලීව ඉන්න. Breaking.lk